සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට අර්බුද ගණනාවක්ම හටගෙන තිබෙනවා. ඒ අතරින් සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හමුවේ මෙම අර්බුදය තවත් තීව්‍ර වී අවසන්. ගත වූ වසර දෙක තුළ පමණක් සේවයෙන් ඉවත් වී ඇති බහුත චිකිත්සකවරුන්ගේ සංඛ්‍යාව 100කට අධිකයි. වසරකමර කාලය තුළ විදේශගත වීම ප්‍රමාණය සැලකිලි ප්‍රමාණයකින් වැඩි වෙමින් තියෙනවා. සහ විශ්‍රාම ගැනීමත් සිදු වෙමින් තියෙනවා. නිසා ඒ විශ්‍රාම ගැනීම සහ විදේශගත වීම අතර 100කට ආසන්න බලසුදාරි ප්‍රමාණයක් සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා ගත්තට පස්සේ මේ වන විට 120කට වගේ ආසන්න ප්‍රමාණයක බලසුදාරකින් හිගයක් සේවාව තුළ නිර්මාණය වෙමින් තියෙනවා. ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ බෞද්ධ චිකිත්සක විද්‍යාලයෙන් 102ක් සේවයදී තිබුණා. 102කින් 12 දෙනෙක් වෙනකොට يعني රට ඇතර ගිහලා තැන්න විදේශගත වෙලා විදේශ සේවාවට යොමු වෙලා තියෙනවා. ඊට අමතරව නිලධාරි 5 දෙනෙකු ආසන්න සංඛ්‍යාවක් දැන්ට විශ්‍රාම ගැටලා තියෙනවා. ඒ කියන්නේ අපිට ජාතික රෝහල තුරු පමණක් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. සමහර පරියන්ද රෝහල නිලධාරීන් 3 දෙනෙක් වගේ ඉන්න තැන්වල දැන්ට එක නිලධාරි. මම එක නිලධාරි කතා කරලා කිව්වා 3 දෙනාගෙන් දෙන්නෙක් විදේශගත වෙලා කාන්තා නිලධාරියෙක් තමයි ඉන්නේ. එයත් ඔසුදෙන් වාඩි කරන අවස්ථාවෙන් දැන් මේ වෙනකොට පත් වෙනවා කියලා. ඒ වගේ සේවාවේ ගොඩක් කඩාවැටීම් මේකට සිද්ධ වෙලා තියෙනවා. මේ අතර සෞඛ්‍ය අර්බුදවලට විසඳුම් ඉල්ලමින් එළමෙන 22 වනදා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කිරීමටයි සෞඛ්‍ය වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ. මේ ප්‍රශ්නේ ජනතාව අතර ගෙන යන්න ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය සාකච්ඡා කළා. ජනතාවත් එකතු කරගෙන සෞඛ්‍ය සෞරස සමිතිය එකමුතුව සහ ඒකාපති ජනතා ව්‍යාපාර විදියට අපි තීරණය කරලා තියෙන්නේ එළමෙන 22 වනදා දිවයින සියලුම රෝහල් ආවරණය වන විදියට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන්න. ජන ජීවිතයේ බිල්ලට දෙන සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙමු ලෙස තේමා කර ගනිමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ඊයේ විරෝධතාවයකද නිරත වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.